ගරු ස්වාමීන් වහන්සේ යමෙකුට යම් සමාධියක් ඉපදිලා තියෙනවද නැද්ද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන්ද? මේමයි මහත්තයෝ දැන් තමන් තුල සැකයක් තියෙනවා නම් තමන්ට සමාධිය නැහැ කියලා තේනද? ඒතකොට සැකය කියලා කියන්නේ මොකද්ද? පංච නීවරණය. විචිකිච්ඡා. තේනද? එහෙනම් මහත්තයෝ සැකයක් තියෙනවා නම් එතන සමාධිය තියෙන විදිහක් නැහැ. මොකද සැකය කියන්නේ පංච නීවරණය. පංච නීවරණ තුල ඉඳගෙන අපි සමාධිය හොයනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ නොවන දෙයක්. තේරෙනවද? ඒ නිසා මුලින්ම මහත්මයා කරන්න ඕනේ මහත්මයෝ ඔය සැකයෙන් බැහැර වෙන්න. තේරෙනවද? මට සමාධියක් තියෙනවාද නැද්ද කියලා සකස් වෙන්නා වූ විචිකිච්ඡාසහගත සිතෙන් මහත්මයා බැහැර වෙන්න වෙනවා. ඔය විචිකිච්ඡාව තියෙන තාක්කල් මහත්මයෝ නැවත 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 විසිරෙන හිත කුරුමේ තමයි තමන්ට සකස් වෙන්නේ. පංච නීවරණ සකස් වෙන්නේ. සත්බෝධියංග සකස් වීමක් නැහැ. එනිසා මාත්මයා දක්ෂ වෙන්න ඕන ඔය සැකයෙන් බැහැර වෙලා සප්තබොජ්ජංගයන් වැඩින තැනකට හිත ගන්න. තේරෙනවද? එනිසා නිරයතුරුවම මාත්මයා තුළ හිතක් සකස් වෙනවා නම් මට සමාධිය තියෙනවාද නැද්ද කියන විචිකිච්ඡාසගත හැම වෙලාවම මාත්මයා දක්ෂ වෙන්න ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒ හිත මොන විදියකවත් නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. හැම මොහොතේ මේ සකස් වෙන්නා වූ සැකය අනිත්‍යයි කියලා දකින්න ඒ අනිත්‍යයි කියලා දකින්න තැන අන සමාධිය තියෙනවා. සමාධිය කියලා කියන්නේ මහත්යෝ සප්තබොජ්ජංගයක්. තේන. එතෙන් මහත්ය උපේක්ෂාව කියන තැනට එනවා. තේන. එතෙන් පංච නීවරණ යටපත් වෙනවා විචිකිච්ඡාව බැහැරට යනවා බැහැරට යන තැනදිම අන සමාධියේ මූලාරම්භය එතන සිද්ධ වෙනවා. තේන. ඒතකොටින් දැන් එතන මතු කරලාගත්තේ කුමක් තුලින්ද? සතිය සිය තුලින්. සතිය සිය තුලින්. ඒතර මහත්මයා දැන් මේක මතු කර නොගන්නේ කුමක් නිසාද? ඊට අදාළ සතිය සිය දුර්වල. දුර්වල. ඒතර සතිය සිය දුර්වල වෙන කුමක් නිසාද? කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුඹින් මෙනෙහි කිරීම තුරුයි. අනස් කල්‍යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් නුඹින් මෙනෙහි කිරීම තුලින් ඔන්න මාත්‍යා සතිය සිය සකස් කර ගනිද්දී මොකද මාත්‍යා තුල වැඩින්නේ? ධම්ම විජේ පොච්චංග. අන ධර්මානුකූලව මාත්‍යා දකින්න. ධර්මානුකූලව කොහොමද දකින්නේ? සැකයක් තියෙන තැන සමාධියක් සකස් වෙන්න බැහැ. එනිසා මම සැකයෙන් බැහැර වෙනවා. සැකේ කියන්නේ හිතක්. සැකේ කියන්නේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ මායයටයි. මා මෙතෙක් වෙලා සමාධියේ නාමෙන් මායයටයි ධර්මිකුයි අල්ලගෙන ඉන්න කියන තැනදී ඒ හිත අතහරින මොහොතේම අන ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනකොටම අන තමන් තුල හිතක් සකස් වෙනවා. තමා තුල පංච නීවරණ යටපත් වුණා. සමාධිමත් හිතක් ඇති වුණා. විචිකිච්ඡාව බැහැර වුණා කියලා. එතෙන්දී මාත්‍ය ඇතුළ මොකද සකස් වෙන්නේ? වීරය බොජ්ජංගේ. ඒ වීරයත් එක්ක මාන්න ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා. මොකද මේ මොහොතේ මාත්‍ය ඇතුලේ වීරය පස්සද්ධිය මේ ප්‍රීතිය පස්සද්ධිය නැහැ. ඇයි? සැකය තුලයි ඉන්නේ. විචිකිච්ඡාව තුලයි ඉන්නේ. හිත දෙගිඩියාව තුලයි ඉන්නේ. ඒ නිසා ප්‍රීතිය පස්සද්ධිය බැහැර වෙලා. ඒක ප්‍රීතිය පස්සද්ධිය බැහැර වෙච්ච තැන හිත සමාධිමත් නැහැ. ඒ කියන්නේ උපේක්ෂාවෙන් තොරව ඇලීම් ගැටීම් තුලයි මාත්‍ය ජීවත් වෙන්නේ. එහෙනම් මේ සකස් වෙනා වූ විචිකිච්ඡාසගත හිත මට සමාධියක් තියෙනවාද නැද්ද? මම මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරෙයිද? මේ ආකාරයෙන් සකස් වෙන සෑම හිතක්ම පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා පංච උපාදානස්කන්ධය කියන්නේ මායයයි කියන කාරණේ දැකලා ඒ හිත අනිත්‍යයි කියන තැන මාත්‍යව අන්න විචිකිච්ඡාවෙන් බැහැර වෙලා සමාධිය පිටවෙනවා.